ගජමයන් බලපු තනුජක්කා චිත්‍රපටිය දැකල තිබ්බේ මෙන්න මේ විදිහට. ඒ විතරක් නෙමෙයි. එයා රස සංවේදීතාවය ගැන මේ ගජමය චිත්‍රපටය ඇතුළෙන් ලස්සනටම පැහැදිලි කරා. හරිම සන්තෝෂ දවසක් අද. මේකට කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන චරිත දෙක මාත් එක්ක හුඟක් කල් වැඩ කරපු, ඒ වගේම අද වෙනකම්ම සුහදතාවයෙන් වැඩ කරන සහෝදර දෙන්නෙක් වගේ චූටි මලි පොඩි මලි, එහෙම නැත්නම් ආගාමිද සහ සුනෙත්. ඉතින් ඒගොල්ලන්ගේ මේ අන්තර්ගතය සෑහෙන වටිනාකමක් එකතු කරනවා අපේ ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවට. පළවෙනි පාරට සිංහල සිනමාව හරහා අපිට ලැබෙනවා 3D මූවී එකක් බලන්න. මම හිතන්නේ අපේ පරම්පරාවත් ඒ වගේම ඉදිරියට එන සියලුම පරම්පරාවන් වලට මේක හොඳ ආදර්ශයක් වගේම නැවුම් ආරම්භයක් ලබා දීලා තියෙනවා. ඇත්තට මේක පටන් ගත්ත තැන ඉඳලම ඉවර වෙනකම්ම ඉතාමත්ම ලස්සන දේවල් එකතු කරලා තිනවා. මේකට කියනවා සෙන්ස් ඔෆ් හියුමර් කියලා. එහෙම නැත්නම් උපහාස රස සංවේදීතාවය කියලා තමයි මේක මේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේ උපහාස රස සංවේදීතාවය නැති නිසා අපි දකින්නේ හුඟක් වෙලාවට මේ ඔන්ලයින් ප්ලාට්ෆෝම් එකේ සහ වෙන තැන්වල කුණුහරප කියනවා, එහෙම නැත්නම් ඩබල් මීනින් කියනවා. හැබැයි ඒක නෙමෙයි. හුඟක් අය ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා මේ ගාමින්දගෙනුයි සුනෙත්ගෙනුයි. සෙන්ස් ඔෆ් හියුමර් කියලා කියන්නේ මොකද්ද? රස සංවේදීතාවය කියන්නේ මොකද්ද කියන එක. ඉතින් මෑත කාලීනයේ අපේ රටේ දේශපාලනය හරහා සිදු වෙච්ච බොහෝ වෙනස්කම් මේ ස්ක්‍රිප්ට් එකට ගෙනල්ලා තියෙනවා. මොකද හුඟක් වෙලාවට අපිට හුඟක් දේවල් ඉතාමත්ම ඉක්මනට අමතක වෙනවා. හැබැයි මේක ඇතුලේ පුංචි පුංචි දේවල් රස ගෙනල්ලා මිනිස්සුන්ට නැවත නැවතත් මතක් කරනවා. ඇතැම් පොලිටිකල් ජෝක්ස් මොන වගේද ඉස්සරහට අරගෙන ඇවිල්ලා අපි හිතන්න ඕනේ කියලා. මේක 3D මූවී එකක් විතරක් නෙමෙයි. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඔකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපුට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. හුඟක් දේවල් මේකට එකතු කරලා තියෙනවා. ඒ හින්දා ඔබ සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයෙක් නම් මේ රටේ නිෂ්පාදනය වෙච්ච අධ්‍යක්ෂණය කරපු අපේ චානක පෙරේරා තාරුණ්‍ය මං හිතන්නේ නියෝජනය කරමින් මේ එකතු කරලා තියෙන ලස්සන අන්තර්ගතය නරඹන්න ලංකාවේ කොහේ මේ චිත්‍රපටය තිරගත වුණත් අමතක කරන්න එපා. පවුලේ ඔක්කොමලත් එක්ක ගිහිල්ලා මේ චිත්‍රපටය නරඹන්න. මේක තමයි ලංකාවේ පළවෙනි 3D මූවී එක. ඒක මිස් කරගන්න එපා. එහෙම වුණොත් ඔගොල්ලෝ ලොකු අසාධාරණයක් අපේ සිනමාවට කරනවා. අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඒ වගේම චානක පෙරේරා ඇතුළු මේ කණ්ඩායමට මම සුබ ප්‍රාර්ථනා කරනවා. හරිම සන්තෝසයි, වගේම ගෞරව කරනවා, රෙස්පෙක්ට් කරනවා ඔයගලන්ට මේ වගේ ලොකු චේන්ජ් එකක් අපිට අරගෙන දුන්නට. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සීරම ගස්. තව එකක් ගහපන්. මේ වීඩියෝස් බැලුවේ නෑ නේද? දැමම බලන්න. මේ හදලා තියෙන්නේ ඔයාලට බලන්න. වෙන කාටවත් බලන්න නෙමෙයි.